සාමාන්‍ය පෙළ දූදරුවන්ට ඉදිරිපත් කෙරෙන ආදර්ශ ප්‍රශ්න පත්‍ර මාලාවේ 20 වෙනි කොටසටයි අද ඔබ මේ සවන් දෙන්නේ. මෙහිදී මා කතා කිරීමට බලාපොරොත්තු වන්නේ නාම විශේෂණ සහ ක්‍රියා විශේෂණ වාක්‍යවල භාවිතාව වෙන ආකාරයයි. බලමු අපි පළවෙනි ප්‍රශ්නය. ප්‍රශ්න දිහා බලමු බලන්න ඔබට පේන්න තිබෙනවා ना वरहं एतुले वचन कीपयाक वाक्य वाक्य हतरक् तियेनवा वाक्य हतर अवसाने ब्लैंक अवसाने तियेनवा वरहं एतुले नाम विशेषण कीपयाक पलवेनी नाम विशेषणे ईसी देवेनी नाम विशेषणे टेरिबल तुंगेनी नाम विशेषणे केयरफुल हतरवेनी नाम विशेषणे क्वायट नाम विशेषण कियन्ने एडजेक्टिव्स नंग एडजेक्टिव्स तियेनवा हतरक् मे एडजेक्टिव्स म විතරක් නෙවෙයි මේ වාක්‍යවල භාවිතා වෙන්නේ ඇඩ්වර්බ්ස් භාවිතා වෙන්නත් පුළුවන් ඇඩ්ජෙක්ටිව්ස් කියන්නේ නාම විශේෂණ ඇඩ්වර්බ්ස් කියන්නේ ක්‍රියා විශේෂණ ඇඩ්වර්බ්ස් භාවිතා වෙන්නේ ක්‍රියාවක් විස්තර කරන්න ඇඩ්ජෙක්ටිව්ස් භාවිතා වෙන්නේ නාම පදයක් විස්තර කරන්න ඇඩ්ජෙක්ටිව්ස් කියන්නේ නාම විශේෂණ භාවිතා වෙන්නේ නාම පදයක් ඉදිරියෙන් ක්‍රියා විශේෂණ ඒ කියන්නේ ඇඩ්වර්බ්ස් ක්‍රියා විශේෂණ භාවිතා වෙන්නේ ක්‍රියා පදයක් පිටුපසින් නැවතත් ඒ කාරණය क्रिया विशेषण भावितावेन्ने क्रियावल विस्तर करन्न क्रियावकट पिटुपसिन नाम विशेषण भावितावेन्ने नाम पदयकट इदिरियेन नाम पदयक विस्तर करन्न एहेमनम अपि बलमु पलवेनी वाक्य I am sure you can do this work easy मट विश्वासई ओबट पुलुवां do කියන්නේ කරන්න this work මේ වැඩේ easy කියන්නේ පහසුයි එහෙමනම් මෙතෙන්දී බලාපොරොත්තු වෙන්නේ කරන්න කරනවා කියන ක්‍රියාව විස්තර කරන්න එහෙනම් ක්‍රියාවක් විස්තර කරන්නේ ක්‍රියා විශේෂණයකින් easy කියන එක පහසුයි පහසුවෙන් කියලා අපිට හදා ගන්න වෙනවා එතකොට why ඉවත් වෙලා a වෙනුවට i දාලා අගට ly දානවා i am sure You can do this work easily. Easy කියන්නේ පහසුයි, easily කියන්නේ පහසුවෙන්. මට විශ්වාසයි ඔබට කරන්න පුළුවන් මේ වැඩේ පහසුවෙන්. ඊළඟ වාක්‍යය. The music is සංගීතය is blank එකක් loud ශබ්දයි. ශබ්දයි loud කියන්නේ. එහෙනම් තිබෙන්නේ එතන නාම විශේෂණයක්. वरहंगा टेरिबल के टेरिबल के सामान्य तेरुम भयानकाय नमूद मेतन की बोहो सैन की आर्त्याण अपने नाम विशेषण दीलती नाम पद वाक नाम विशेषण या मॉडिफाई कराने मोहकिंद नाम विशेषण या विस्तर कराने क्रिया विशेषण एक विशेष कारण मे प्रश्न तीन नाम विशेषण या क्रिया विशेषण वलिंतमाय मॉडिफाई कराने विस्तर कराने එමනම් ටෙරිබල් කියන එක ටෙරිබ්ලි කියලා ගන්න වෙනවා. නැව ඒ කියන්නේ තේරුම බොහෝ සෙයින් කියන අර්ථය. The music is terribly loud. සංගීතය ගොඩක් ශබ්දකාරී. loud කියන්නේ ශබ්දකාරී. terribly loud. එහෙනම් මතක තබා ගත යුතුයි නාම විශේෂණයකට ඉදිරියෙන් තව නාම විශේෂණයක් දාලා ඒක විස්තර කරන්නේ නැහැ. නාම විශේෂණයක් තවදුරටත් विसर क्रीमट आवाश्य उनोतीं इट पेरदाने क्रिया विशेषण्या My uncle is a blank driver मगे मामा रियदुरेक्लो रियदुरा क्याने नाम पद्या किसी प्रश्नयाक ने नाम पद्या किस रहेंगे नाम विशेषण्या एमनां केयरफुल क्याने नाम विशेषण्या प्रवेशमकारी केन अर्थेनवा मगे मामा प्रवेशमकारी रियदुरे एक लेसी The students did the work लमाय कला वेडी ළමයි කලා වැඩ එඩිට් කියන්නේ කලා මේ කලා කියන්නේක ඒ ක්‍රියාව තමයි විස්තර කරන්න තියෙන්නේ ක්‍රියාවක් විස්තර කරන්නේ ක්‍රියා විශේෂණයකින් එහෙනම් quiet කියන්නේ නිශ්ශබ්දයි එතකොට ළමයි කරාලු වැඩේ නිශ්ශබ්දව එහෙමනම් quiet කියන නාම විශේෂණය ක්‍රියා විශේෂණයක් බවට පත් කරනවා the students did the work quietly ly දාන්න තියෙන යකට quietly කියන්නේ නිශ්ශබ්දව බලමු ඊළඟ කොටස I heard mata asuna a blank ekak barking of a dog birimak ballekuge
එතකොට බා කින් කියන්නේ බිරීම. එතන තව කාරණයක් කියන්න තියෙනවා ඔෆ් වලට දෙපැත්තේ යෙදෙන්නේ සාමාන්‍ය නාම පද. උදාහරණයක් බලමු the door of the car. කාර් එකේ දොර. The door of the car. කාර් එකේ දොර. එතකොට door කියන්නේ නාම පදයක්. කා කියන්නේත් නාම පදයක්. ඔෆ් වල දෙපැත්තේ යෙදෙන්නේ සාමාන්‍ය නාම පද. එතකොට බා කින් කියන්නේ බිරීම. ඔෆ් අ ඩොග් බල්ලෙකුගේ. බල්ලෙකුගේ බිරීම. එහෙනම් මේ බා කින් කියන්නේ නාම පදයක්. මේ නාම පදේ විස්තර කරන්න තමයි ඉදිරියෙන් වචනයක් දාන්න ඕනේ. නාම පද විස්තර කරන්නේ නාම විශේෂණ වලින්. එහෙමනම් loud කියන්නේ නාම විශේෂණයක්. I heard මට ඇසුණා a loud barking of a dog. I heard මට ඇසුණා a loud ශබ්දකාරී barking බිරීමක් of a dog බල්ලෙකුගේ. මෙතන ඔබට ගැටලුවක් තිබෙන්න පුළුවන් නාම විශේෂණ අඳුරන්නේ නැත්නම්. නාම පද අඳුරන්නේ නැත්නම් මෙවැනි ප්‍රශ්න වලට පිළිතුරු සැපෙීම තරමක් අපහසු වෙනවා. අපි වෙනම පාඩමකදී නාම පද සහ ක්‍රියා පද නාම විශේෂණ සහ ක්‍රියා විශේෂණ හඳුන්වා දෙන වෙනම පාඩමක් ඉදිරියේදී ඔබට ලැබෙවි. මෙම වීඩියෝ subscribe කරන්න එතකොට ඔබට පිළිවෙලින් පාඩම් ටික ලබා ගන්න පුළුවන්. Nobody was කිසිවෙකු නැහැ. Nobody කියන්නේ කිසිවෙකු නැහැ. Nobody was කිසිවෙකු නැහැ. Injured කියන්නේ තුවාල ලැබුවේ. මෙතන නාම විශේෂණයක් ලෙසයි භාවිතා කරලා තියෙන්නේ. Nobody was injured කිසිවෙකු තුවාල ලැබුවේ නැහැ. In the accident අනතුරේදී serious කියන්නේ බරපතලයි. Serious කියන්නේ බරපතලයි බරපතලයි කිව්වහම නාම විශේෂණයක්. බරපතල ලෙස කියලා ගත්තොත් ක්‍රියා විශේෂණයක්. අනේ ආකාරයෙන් අපි හඳුනාගත යුතු සිංහල ක්‍රමයට බරපතලයි නාම විශේෂණයක් බරපතල ලෙස ක්‍රියා විශේෂණයක්. එමනම් මෙතෙන්ට යෙදෙන්නේ nobody was injured කිසිවෙකු තුවාල ලැබුවේ නැහැ. Injured කියන්නේ තුවාල ලැබුවේ. එතන නාම විශේෂණයක් තියෙන්නේ. නාම විශේෂණයක් මොඩිෆයි කරන්නේ නා ක්‍රියා විශේෂණකින් කියලා මා කලින් කිව්වා. නාම විශේෂණයක් මොඩිෆයි කරන්නේ ක්‍රියා විශේෂණයකින්. එවනම් serious කියන එක seriously කළා මෙතෙන්ට දාන්න වෙනවා. Nobody was seriously injured කිසිවෙකු නැහැ. බරපතල ලෙස තුවාල ලැබුවේ. In the accident අනතුරේදී. The word dinosaur. The word වචනේ dinosaur කියන වචනේ means අර්ථය ගෙන දෙන්නේ blank එකක් lizard lizard කියන වචනය. එතකොට මොන lizardද? Lizard කියන්නේ මේ කටුසු වර්ගයේ සතුන්ට. එතකොට terrible terrible කියන්නේ භයානක. The word dinosaur කියන එකේ අර්ථය means කියන්නේ අර්ථය ගෙන දෙන්නේ terrible lizard කියන එක. Lizard කියන්නේ නාම පදයක්. එහෙමනම් නාම පදය modify කරන්න terrible එහෙමම දාන්න පුළුවන්. Terrible කියන්නේ භයානක. භයානක lizard කියන්නේ. The maths problems ගණිත ප්‍රශ්න were so blank. මතක තබා ගත යුතු කාරණයක් තමයි so කියලා එනවනම් යම් කිසි ස්ථානයක so වලට පිටුපසින් එන්න පුළුවන් නාම විශේෂණ හෝ ක්‍රියා විශේෂණ. So fast කිව්වොත් ඉතා වේගින් ක්‍රියා විශේෂණ. So easy කිව්වොත් ඉතා පහසුවෙන්. මෙතන මේ so සහ that යෙදෙන විශේෂ පාඩමකින් මේ කාරණේ අරගෙන තියෙන්නේ so that. So that දෙපලකයි යෙදෙන්නේ. උදාහරණයක් ගත්තොත් she is so weak ඇය ඉතා දුර්වලයි that she can't walk ඇයට ඇවිදින්න බෑ. ඇය කොච්චර දුර්වලද කියනවනම් ඇයට ඇවිදින්න බෑ. She is so weak that she can't walk. So කියන එකයි that කියන එකයි එකට යොදලා වාක්‍ය සාධන ආකාරයක්. He is so tall. ඔව් කොච්චර උස්සද කියනවනම් he is so tall that his head ohge oluwa touches the roof wadinawa wahale. So kiyana ekai so tall he is so tall that kiyala that his head touches the roof. He is so tall that his head touches the roof. So kiyana ekai that kiyana ekai e wakye dena so walata pasuwe denne nama visheshana. Tawa ek udaharanayak balamu. He is so rich that he has 5 ships. ඔහු කොච්චර පොහොසත්ද කියනවනම් ඔහුට නැව් පහක් තියෙනවා. He is so rich that he has 5 ships. එහෙනම් so වලට පස්සේ නාම විශේෂණ යෙදෙන ස්ථානයකින් තමයි මේ ප්‍රශ්නේ සාදලා තියෙන්නේ. The math problems were so easy that Ishan finished them within 10 minutes. Ishan අවසන් කරා ඒවා within 10 minutes විනාඩි 10කින්. So කියන එකයි that කියන එකයි වෙනම පාඩමක් බව මතක තබා ගන්න. ඒක වෙනම ඔබට ඉදිරි කාලයේදී කරනවා ඇති. Climb the steps නගින්න පඩි පෙළ. Steps කියන්නේ පඩි. Climb නගින්න
the steps padipela anna hinan climb kiyana wacane vissara karana adala kriya visheshana climb kiyala kiyanne kriyawak kriyawak vissara karani kriya visheshanayakin blank ekata inna ona kriya visheshanayak thawa idirita thiyena wakya they are slippery ewa listen sulai naginnalu tarape pela pravesamin ewa listen sulai pravesamin enan carefully ly danna tibenne dahawini ekak the engine of the new car car eke අලුත් කාර් එකේ එන්ජිම ඉස්සෝ සෝ වලට පස්සේ මං කිව්වා යෙදෙන්නේ නාම විශේෂණ හෝ ක්‍රියා විශේෂණ බලමු මෙතෙන්ද ගැලපෙන එක කාර් එකේ එන්ජිම ගැන කියන්නේ කාර් එකේ එන්ජිම ගැන ක්‍රියාවක් අවශ්‍ය වෙන ස්ථානයක් නෙමෙයි කාර් එකේ එන්ජිම දුවනවා වේගෙන් කියලා නෙමෙයි කියන්නේ කාර් එකේ එන්ජිම ඊටාම නිශ්ශබ්දයිලු ශබ්දය අඩුයිලු quiet එම්නම් the engine of the car is so quiet ඊටා නිහඬයි You can hardly hear it. ඔබට පුළුවන් යාන්තම් අහන්න එක. ඔබට ඒක යාන්තම් ඇහෙන්නේ. කාර් එකේ එන්ජිම කොච්චර නිහඬද කියනවා ඔබට ඒක යාන්තම් ඇහෙන්නේ. Please stop joking. කරුණාකරලා විහිළු කිරීම නවත්තන්න. මතක තබා ගත යුතු කාරණයක් තමයි stop වලට පස්සේ දෙන ක්‍රියාව ing joking උනේ එහෙමයි. Please stop joking. කරුණාකරලා නවත්තන්න විහිළු කරන එක. This is a හිස්සනක් බ්ලැන්ක් එකක් මැටර් මැටර් කියන කාරණයක් මොන වගේ කාරණයක්ද සීරියස් මැටර් එකක් බරපතල කාරණයක් කාරණයේ කියන එක නාමපදයක් එහෙනම් ඉදිරියෙන් එන්නේ නාම විශේෂණයක් සීරියස් කියන්නේ නාම විශේෂණ බරපතලයි එහෙනම් this is a serious matter මේක බරපතල කාරණයක් සීරියස් කියන්නේ නාම විශේෂණයක් සීරියස්ලි කියන්නේ ක්‍රියා විශේෂණයක් quiet කියන්නේ නාම විශේෂණයක් quietly කියන්නේ ක්‍රියා විශේෂණයක් එහෙනම් තේරුම් ගත්තොතින් quiet කියන්නේ නිහඬයි quietly කියන්නේ නිහඬ ලෙස serious කියන්නේ බරපතලයි seriously කියන්නේ බරපතල ලෙස බලමු ඊළඟ කොටස I was so hungry මම කොච්චර බඩගින්න හිටියද කියනවනම් that my stomach මගේ බඩ grumble බඩ ගොරවනවට කියනවා grumble කියලා ජර්බර ගාලා ශබ්දය ඇහෙනවා I was so hungry මම කොච්චර බඩගින්නේ හිටියද කියනවා නම් that my stomach මගේ බඩ grumbled ගෙරෙව්වා ගෙරෙව්වා කියන ක්‍රියාව විස්තර කරන්න තිබෙන්නේ අපිට loud කියන්නේ ශබ්දයි loudly කියන්නේ ශබ්ද නග ශබ්දය කියන්නේ නාම විශේෂණය loudly කිව්වම ශබ්ද නග කියන්නේ ක්‍රියා විශේෂණය මෙතෙන්ට අවශ්‍ය ක්‍රියා විශේෂණයක් I was so hungry that my stomach grumbled මම කොච්චර බඩගින්නේ හිටියද කියනනම් මගේ බඩ ගෙරෙව්වා loudly හොඳයි මනම් ඔබ ක්‍රියා විශේෂණ සහ නාම විශේෂණ භාවිත කරන ආකාරයේ තරමද්දරට තේරුම් ගන්න නැති ඔබ තේරුම් ගත යුතු විශේෂ කාරණේ තමයි careful කියන්නේ ප්‍රවේසම්කාරී carefully කියන්නේ ප්‍රවේසමෙන් quiet කියන්නේ නිශ්ශබ්දයි quietly කියන්නේ නිශ්ශබ්දතාවයෙන් serious කියන්නේ බරපතලයි seriously කියන්නේ බරපතල ලෙස loud කියන්නේ ශබ්දය loudly කියන්නේ ශබ්ද නග මෙන්න මේ ආකාරයෙන් ක්‍රියා විශේෂණයේ නාම විශේෂණයයි ක්‍රියා විශේෂණයයි යෙදෙනවා ක්‍රියා විශේෂණ යෙදෙන්නේ ක්‍රියාපද විස්තර කරන්න ක්‍රියාපදයට පිටුපසින් නාම විශේෂණ යෙදෙන්නේ නාමපද විස්තර කරන්න නාමපදයට ඉදිරියෙන් okay thank you